තෙරුවන් සරණයි. අමනුෂ්‍යෝ හින්දා හටගන්න රෝග පිළිබඳව විශේෂයෙන් මේ වීඩියෝ එකෙන් කතා කරන්න තමයි උත්සාහ කරන්නේ. පහුගිය වකවානු වල මංගාවට පැමිණි විශාල රෝගීන් ගණනාවක් සෑහෙන්න රෝග නිසා දුක් විඳා. එතකොට මේ දුක් විඳපු රෝග මොනවද? එතකොට ඒ රෝග නිසා වෛද්‍යවරුන්ට හසු නොවන්නේ ඇයි මේ රෝග? සහ මේ රෝග අමනුෂ්‍යයම හදනවද? දැන්නම් මේක සසර කර්ම විසින් හදනවාද? මේ සියලු දේවල් හොයන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා. මොකද මේ වකවානුවේ අමනුෂ්‍යෝ නිසා බොහෝ දෙනෙක් අනන්ත අප්‍රමාණ විදිහට දුක් විඳිනවා. අන්න ඒක හින්දා ඒක න ටිකක් කතා කරන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. එතකොට මේ රෝගවල විශේෂයෙන්ම අපිට දකින්න තියෙනවා මෙන්න මේ ප්‍රධාන රෝග ගණනාව. ඉන් එකක් තමයි නොනවතින හිසේ කැක්කුම. මේ නොනවතින හිසේ කැක්කුම තියෙන කොටසක් ඉන්නවා. ඊගාවට තද කොන්දේ වේදනාව. මේ තද කොන්දේ වේදනාව ඊගාවට තද නිදිමත. මේ තද නිදිමත සහ ඊළඟට බඩ පුරවා දැමීම. බඩ පුරවා දැමීම ඊළඟට අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වෛද්‍ය විද්‍යාවේ කතා කරනවා ලෝකය තුළ ගැස්ට්‍රයිටිස් කියලා රෝගයක්. ඒ කියන්නේ අම්ල පිත්ත රෝගය කියන මේ ඒ රෝගයට සමාන ලක්ෂණු. ඒ කියන්නේ නිතරම උගුරට එන එක සහ වමන යන්න වගේ නිතරම තියෙනවා. ඉතින් එතකොට ඒ අපි ගැස්ට්‍රයිටිස් කියන රෝග ලක්ෂණ. ඊගාවට ඇඟපත ගහලා තලලා දාලා වගේ. එතකොට මේ ඇඟේ වේදනාව. ඊගාවට රාත්‍රියේදී මේ කකුල්වල දැනෙනා වූ අධික වේදනාව සහ කකුල්වලින් අදිනවා වගේ දැනෙන වේදනාව. ওই රෝග ටික නිතරම පාහේ තියෙනවා මේ විනයක් කැවිච්ච කෙනෙකුට, නැත්නම් අමනුෂ්‍යෙක් ප්‍රබලව ඇඟට අල්ලගෙන ඉන්න කෙනෙකුට. ඊට අමතරව ওই ප්‍රධාන රෝග ටික අපි හැමදාම කතා කරන රෝග ටිකනේ, තද නිදිමත, ඈනුන් යාම, අධික කේන්ති වගේ දේවල් අපි නිතරම කතා කරන රෝග. ඊගාවට විශේෂයෙන් කාන්තාවන්ට සිද්ධ වෙන දෙයක් තමයි අධිකව දැනෙනා වූ පපු ආශ්‍රිත බඩේ වේදනාවක් දැනෙනවා, යටි බඩේ වේදනාවක් තියෙනවා. ඊළඟට ගර්භාෂය ආශ්‍රිතව හැදෙන්නා වූ අපි බොහෝ කෙනෙක් කියනවා, මේ වෛද්‍යවරු කියනවා අධික ඔසප්වීම නතර වෙන්නේ නැති හින්දා මේ මෙයාලව ඔපරේෂන් කරන්න ඕන කියලා. මේ ඔපරේෂන් කරන්න මට්ටමට යන නොනවතින ඔසප් චක්‍රය. ඊගාවට ඇඟේ පැත්තක් පණ නැති වෙන කට ඇදේට ගිහිල්ලා, නැත්තම් අතක් කකුලක් නැත්තම් පැත්තම හෝ පණ නැති වෙන අංශභාග තත්ත්ව. මේවත් බොහෝ වෙලාවට අමනුෂ්‍ය විසින් කරන රෝගවල මූලික ලක්ෂණයක්. සියල්ලම අමනුෂ්‍යයට දානව නෙවෙයි, නමුත් අමනුෂ්‍යයාට මේවා කරන්න පුළුවන් මම සුව කරපු රෝගින් ගණනාවකගේ තිබිච්ච ලක්ෂණයි ඔය කියන්නේ. ඊගාවට මේ අපි කියනවා මිග්‍රේන් කියලා. ඒ හරි හිසේ වේදනාවට කියනවා මිග්‍රේන් කියලා.
ඒවගේ රෝග ලක්ෂණ මෙන්න මේ රෝග ලක්ෂණ ඊගාවට මේ රෝගය ඇති කරන යක්ෂයෝ ගැන අපි දැනගන්න ඕන ඉතින් මේ අධික කේන්ති යන එකකුත් තියෙනවා මේ විශේෂයෙන් මේ අයට සමහර අයට කල්පනාව අඩු වෙනවා මේ කල්පනාව අඩු වීම සහ ඊගාවට කරන කියන දේවල් හරියන්නේ නැහැ සමහර අයට දිස්තියක් වගේ එනවා මේ දිස්තිය වගේ ඇවිල්ලා කියන්නේ වෙන කෙනෙක්ගේ කටින් වෙන කෙනෙක්ගේ වචන වලින් කතා කරනවා හැබැයි ඉතින් එහෙම වෙච්ච හැටි අපේ හුඟ දෙනෙක් මේක මේ වර්මක් කියලා කතා කරන කොටසකුත් ඉන්නවා හැබැයි ඔය කිසිම දෙඟලිල්ලක් ආවට කිසිම ඇඟ ගැහිල්ලක් වෙවුලිල්ලක් ආවට එකපාරට වර්ම කියලා තීරණය කරගෙන වර්මක් නම් ගන්න දඟලවුන එක අන්තිම වැරදි අන්න එහෙම කියලා වර්මක්ම කියලා තීරණය කරගෙන එහෙම කරන්න ගත්ත හැටිය නොදැනුවත්වම අර දෝෂයකට ආව විනයකට ආපු යක්ෂයා බල වෙනවා ඉතින් ඊට පස්සේ එයාව අයින් කරන්න සෑහෙන පරිශ්‍රමයක් දරන්න වෙනවා සහ නැති කරදර වලට මූණ පාන්න සිද්ධ වෙනවා එතනින් එහාට ඒකින් එතන ලොකුවට පරිස්සම් වෙන්න ඕන ඊගාවට මේ ඇති කරන රෝග සඳහා විශේෂයෙන් මහසෝග යක්ෂයා හරහා ඇති කරන්නා වූ රෝග අපි සාමාන්‍යයෙන් මහසෝම් පැත්තෙන් ඇති වෙන්නා වූ රෝග සහ රීරි පැත්තෙන් ඇති කරන්නා වූ රෝගවල අති දරුණු තත්ත්වයක් පෙන්눔 කරලා දෙනවා මේ රීරි යක්ෂ දෝෂ සහ මහසෝම් යක්ෂ දෝෂවල කඩවර යක්ෂ දෝෂවල ඇති කරන දේවල් තමයි ශාරීරියේ තුවාල දාන්නත් පුළුවන් ශාරීරිය කසන්න පුළුවන් මේවා ඇස් දැවිල්ල ඇඟපත පිච්චෙනවා නැත්තම් කොන්ද පණ නැති කරනවා එතකොට මේවත් මේ රෝග ලක්ෂණ වලට ඇතුළත් වෙනවා ඊට පස්සේ සමහර විට කරන කියන දේවල් ටික අඩාල වෙලා ආර්ථිකය වැටිලා යන්න හේතු ඒකට හේතු විශේෂයෙන් අපි බලනවා මේ ශරීරයට විසක් කැවුනහම ඊගාවට ඇති වෙන දේ තමයි මේ විස ශරීරගත වුණාට පස්සේ තව ඇති වෙන කාරණා කීපෙකුත් තියෙනවා ඒ කාරණා වලින් කීපයක් අපි පරීක්ෂා කරලා බලනකොට ඒ විස ඇති වුණාම ඇති කරන කාරණා තමයි ශරීරයේ බොහෝ වෙලාවට අභ්‍යන්තර ගෙඩිය හට ගන්නවා කුඩාවට හට ගන්නා වූ මේ බිබිලි වැනි දේවල් නැත්තම් අපි කියන්නේ ලේ බ්ලොක් කිරීමක් සිද්ධ වෙනවා නහරවල ගෙඩි හට ගන්නවා විශේෂයෙන් බඩවැල ආමාශය ආශ්‍රිතව ගෙඩි හට ගැනීම මහ බඩවැල ඉවත් කිරීමට සිද්ධ වීම බොහෝ අයට සිද්ධ වෙච්ච දෙයක් හැබැයි මහ බඩවැල ඉවත් කරා කියලා එතකොට සමහර අයගේ ගුදමාර්ගයේ යම් කිසි කොටසක් තියෙන මේ කපාට කියලා ගුදමාර්ගයේ තද වෙන තැන තියෙන තැන මේ කපාට කපලා ඉවත් කරපු අය මංගාවට ඇවිල්ලා තිනවා ඒගොල්ලෝන්ගේ මේ කාරණාව තියෙන්නේ මේ තියෙන මේ දෝෂයේ ස්වභාවය නිසා ශාරීරික පුරාවටම අභ්‍යන්තරව හට ගන්නා වූ ගෙඩි මෙන්න මේ ගෙඩි මිදිවැල පොකුර වගේ හැදිලා හැදිලා මේව කපල ඉවත් කරගත්තට ඒව නැවත නැවතත් හට ගන්න විදිහක් තියෙනවා ඒ හට ගන්න ගෙඩි නිසා ඒකට පිළියමක් නැති වෙනකොට වෛද්‍ය වෘත්තියේදී බඩ කපල ඉවරලා ශරීරයේ බඩවැල බොහෝ වෙලාවට ඉවත් කරන කොටසකුත් ඉන්නවා බඩවැලෙන් කොටසක් ඉවත් කරන කොටසකුත් ඉන්නවා අන්න ඒ වගේ යම්කිසි මහා අපහසුතාවලට මුහුණ දෙන්න සහ ශරීරයේ කොටස් අහිමි වෙන කොටසකුත් ඉන්නවා නොනවතින ලේ කැස්ස එතකොට කැස්ස කියන්නේ ලේ ගුලි නැත්තම් ලේ කුට්ටි පිටින් පිට වෙන්න පුළුවන් කැස්ස සෙම සමග නවත්තන්න බැරි සෙම ඒ කියන්නේ අධිකව මෙන්න මේ කොටස් අල්ල ගන්නවා සෙම පපුව උගුර දෙපැත්ත හිස අල්ල ගන්නවා මේ රීරියක්ෂ දෝෂ වලට විශේෂයෙන් සෙම අධික සෙම් ගතිය සහ ඊගාවට පපුවේ දාහය පපුව දැවිල්ල ශරීරයේ ඉලයට කඩනවා වගේ දැනෙනවා ඒකෝ මේ මහා
රෝග ලක්ෂණ ගොඩාක් ඇති කරන්න මේ අමනුෂ්‍යයන්ට පුළුවන්. මේ අමනුෂ්‍යයා විසින් ඇති කරන රෝගවල බොහෝ වෙලාවට අපිට දැනෙන්නේ මේක මේ හොඳ කරන්න පුළුවන් රෝගයක් වෛද්‍යවරයාට කියලා. මතක තියාගන්න වෛද්‍යවරයාට හොඳ කරන්න පුළුවන් රෝග නම් එය අමනුෂ්‍ය දෝෂයක් නෙමෙයි. ඊගාවට මේ ශරීරයේ හටගන්නා වූ මේ විස නිසා, ඒ කියන්නේ යම් කිසි දෙයක් ශරීර ගත වීමෙන් හටගන්නා වූ විස නිසා කාලාන්තරයක් තිස්සේ මේ හැදෙනවා කියපු ගෙඩිත් එක්ක මේ ගෙඩි නහරවල හැදෙන්න පුළුවන්, කොන්දේ හැදෙන්න පුළුවන්. මේ සියලු ශරීරයේ ඕනම තැනක ඔළුවේ ගෙඩි පිට දාලා ඔළුවේ හැමතැනම ගෙඩි හැදෙන්න පුළුවන්. මෙන්න මේ හැදෙන ගෙඩි සමහරට සැරව වශයෙන් පිට වෙන්නත් පුළුවන්. ඒ අධිකව ඒ සැරට කරපු බන්ධනයේ ස්වභාවය අනුව තමයි මේ ගෙඩිවල ස්වභාවය සහ ඊගාවට ඒකේ වේදනාව දැනෙන්නේ. ඊගාව කාරණේ තමයි මේ කර්ම ශක්තියත් එක්ක කතා කරන්න ඕන. ඒ රාෂ්ටක තත්ත්වයක්. ඒ කියන්නේ ලග්න ඒ රාෂ්ටකය, ජන්ම ඒ රාෂ්ටකය සහ අෂ්ටම ඒ රාෂ්ටකය. මේ ඒ රාෂ්ටක තත්ත්ව නිසා ජන්ම ලග්න අෂ්ටම ඒ රාෂ්ටක තත්ත්ව නිසාත් ඊගාවට අපි කියනවා සෙනසුරු මහදසාවේදී රෝග පොඩ්ඩක් සුව වෙන්න පරක්කුයි. අකුසල කර්ම ගෙවා ගන්න තියෙන හොඳම දසාව තමයි සෙනසුරු. එතකොට ඒකෙදී රෝග සුව වෙන ප්‍රමාණය පරක්කුයි. ඒ වුණාට පින්දහම් කරන්න බොහෝ වෙලාවට හිද්දෙන කාලවකවානුව. එතකොට මෙන්න මේ සසර අකුසල් නිසා හටගන්නා වූ සංසාරයේ පුරාවට අපි කරපු යම් කුසල අකුසල කර්ම ගැන මේ ජන්මපත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. මේ ජන්මපත්‍රයේ සඳහන් වෙලා තියෙනා වූ කුසල අකුසල කර්ම සහ ඊගාවට බාහිරින් ඇති කරන්නා වූ පරිසර සාධක ආදි මේ සියලු දේවල් නිසා අපිට ශරීරයට යම්කිසි වින දෝෂයක් හැදෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ හුඟක් කර්මවල විපාක තමයි 90% වගේම අපිට කියන්න වෙන්නේ සසර කරපු කර්ම විපාක ඵල වශයෙන් ශේෂ ඵල වශයෙන් ප්‍රතිසන්දිදී එන වකවානුවක. ඉතින් අපිට යම්කිසි කෙනෙක් විසක් දුන්නා නම් ශරීර ගත වෙන්නේ අන්නේ විස දෙන්නේ යම්කිසි අකුසලයක් ගෙවා ගන්නයි. එතකොට මම විශේෂයෙන් කියන්න ඕන කාරණාවක් තියෙනවා. මේ අකුසලයේ ගෙවා ගන්න දෙන විස අපි ඇත්තටම උපේක්ෂාවෙන් විඳ දරා ගත්තොත් ඔය විඳ කැපෙන්නේ නැහැ කියලා කතා කරන කොටසක් ඉන්නවනේ. එහෙනම් විඳ නොකැපෙන්න හේතු කීපෙකුත් මේ එක්කම කියනවා. ඒක අංක එක තමයි. අපි සංසාරේ කරපු අකුසලයක් හින්දා අපිට යම්කිසි කෙනෙක් ශරීර ගත කරනව විනයක් නැත්තම් කොහොම හරි ශරීරයට විනයක් ඇතුල් වෙනවා. කෑමක් හෝ බීමක් හරහා යම්කිසි දෙයක් හරහා ශරීරයට විනයක් ඇතුල් වෙනකොට මෙන්න මේ විනේ ප්‍රබලත්වය තියෙන්නේ අපි කරන පින් සහ පව් අනුව. සමහර අයට විනේ දීපු හැටියම අපහසු වෙනවා සහ බණ භාවනා කරන සිල් සමාදන් වෙන පින්දහම් කරන කෙනෙකුට විනය දුන්නහම කාලයක් යනකම් නිහඬව ඉන්නත් පුළුවන් සමහර වෙලාවට. සමහර අයට ටක් ගාලා මතු කරනවා, සමහර අයට මතු කරන්නේ නැහැ. ඒක තමුන්ගේ ශක්තිය අනුවයි සිද්ධ වෙන්නේ. ඒක ඇඟේ ශරීරයේ තියෙන ශක්තියක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. පුණ්‍ය ශක්තිය සහ ආධ්‍යාත්මික ශක්තිය කියන කොටස් ටික. එතකොට මෙන්න මේ විනයක් දුන්නට පස්සේ අපි යම්කිසි දැනකින් මේ විනයක් කියලා දැනගත්තට පස්සේ අපි හුඟක් කරන දෙයක් තමයි ඕක මට වින දුන්නා, ඕකි මට විනයක් දුන්නා, එහෙනම් මමත් ඕකට දඬුවමක් දෙන්න ඕන, හිතහංක මං ආපිට කපන්නම්කෝ කියන මහා ප්‍රබල නරකම චේතනාව ඇති කරගෙනමයි හිතේ වෛරකින්මයි මේ දෝෂේ කපලා ඉවත් කරන්න උත්සාහ කරන්නේ. මතක තියාගන්න ද්වේෂය නැත්තම් තරහව කියන්නේ අකුසල කර්මයක්. අපි දැන් ගෙවන්නේ අකුසලයක්, ඊගාවට මේ තරහින්ද ඇති වෙන්නේ අකුසලයක්. මේ අකුසලය ගෙවා ගන්න නැවත අපි අකුසලයක් සම්පාදනය කරනකොට සිද්ධ වෙන්නේ
මේ අකුසල ප්‍රමාණය වැඩි වෙලා ගෙවා ගන්න තියෙන අකුසලය තව දුර යන එක. ඒ කියන්නේ අකුසල වලට අකුසල එකතු වෙනවා. අර කැටයට සල්ලි එකතු කරනවා වගේ අකුසලයට තව අකුසල එකතු වෙනකොට සමහර අය කියනවා ඉතින් විනයකුත් කපනවා කපල ඉවරලා කැපෙන්නේ නැහැ. මොකද නොකැපෙන්න හේතුව තමයි අකුසලේ නැවත අපි මතු කරගන්නවා විනයක් කියලා දැනගත්තේ හැටි. මොකද මේ පංචස්කන්ධය හැමදාම තියාගෙන ඉන්න පුළුවන් ගෙනියන්න පුළුවන් එකක් කියලා හිතාගෙන පංචස්කන්ධයත් එක්ක හැප්පෙනවා. ඉතින් ඇත්තටම මේ විනයක් ලැබෙන්නේ සසර අපි විඥාන ධාතුවත් එක්ක කරපු අකුසල කර්ම නිසාමයි. හැබැයි ලැබෙන්නේ දැන් වර්තමාන පංචස්කන්ධයටනේ. බෙලි කැපුම් කෑවත් ලැබෙන්නේ වර්තමාන පංචස්කන්ධයට, ගුටි කෑවත් වර්තමාන පංචස්කන්ධයට. හැබැයි පංචස්කන්ධයට නෙමෙයි මේක වේදනාව දැනෙන්නේ, විඥාන ධාතුවටයි. විඥාන ධාතුවේ දැනෙනා වූ සියුම් බව නිසාමයි අපිට මේ වේදනාව දැනෙන්නේ. එතකොට මෙන්න මේ කාරණාත් එක්ක ඒ අකුසලයේ ගෙවා ගන්නකොට මුලින්ම මම කියන කාරණාවක් තමයි මේ බෝධි පූජා තියන්න ඕන විශේෂයි. බෝධි පූජා තියන්න ඕන කියන්නේ පින් ටික මතු කරන්නයි කියලා සමහර අයගේ තියෙනවා මේ දේව කෝප ඒවත් බලන්න ඕන. අන්නේ කාරණාත් එක්ක සියලු දේවල් පින් කුසල් කරගෙන බණ භාවනා කරගෙන නිර්මාංශ වෙලා විශේෂයෙන් නිර්මාංශ නොවී මේවා කරන්න ගත්තාම හුඟක් කරගන්න බැරි වෙනවා. ඉතින් මෙන්න මේ ලෙඩ වෙන සමහර අයට කැපුම් මාලාවෙන් එක වතාවෙන් කැපෙන කොටසක් ඉන්න, සමහර අයට කීප වතාවක් අපි වෛද්‍ය ප්‍රතිකාර ගැන කතා කරොත්, සිංහල බෙහෙත් ගැන කතා කළොත් විශේෂයෙන් මේ එක බෙහෙත් වේලෙන් සුව වෙන රෝගීන් ඉන්නවා, සහ බෙහෙත් වේල් දෙකෙන් සුව වෙන රෝගීත් ඉන්නවා, බෙහෙත් වේල් තුනෙන් සුව වෙන රෝගීත් ඉන්නවා. යම් මේ ආකාරයේදී මේ ශාරීරියේ තියෙන විෂ ඉවත් කිරීමේදී විෂ ඉවත් වෙන මට්ටම සහ ශරීරයට අල්ලගත්ත මට්ටම අනුව විස ඉවත් වෙන ක්‍රම තියෙනවා. ඉතින් මෙන්න මේ විස ඉවත් වෙන විදිය, විස ඉවත් වෙන ක්‍රම සියලු දේවල් හරියට නිවැරදිව කරගන්න ඕන. විසක් කැවුනහම මේ රෝග ලක්ෂණ තියෙන අය. ඔයිට අමතරව සමහර රෝග ලක්ෂණ තියෙනවා. ගෙදර ඉන්න බැරි වෙනවා. මේ ගෙදර ඉන්න බැරි වෙනවා වත්තේ භූමියේ ඉන්න බෑ. හැබැයි අපි හුඟක් කියන්නේ වත්තේ දෝෂයක් කියලා. අපි කරන වැඩේ වත්තට කපනවා පුළුවන් තරම් දෙහි පුහුල් ලහු කපනවා. එහෙම කැපුවට වැඩක් නෑ. ශරීරයට සම්බන්ධ කරලා පුහුල් අහු දෙහි කඳුරු අත්තන ආදී සියලු දේවල් කපන්න ඕන. මේ කපලා තමයි ශරීරයේ තියෙන විස ශරීරයෙන්ම අදින්න ඕන. විශේෂයෙන් දෙහි කපනකොට ශරීරයේ විස අදින්න යම්කිසි ක්‍රමයක් තියෙනවා. ශරීරයෙන් ඇදෙනවා වගේ දැනෙනවා. ශරීරයේ ඇදෙනවා වගේ දැනෙච්චයි මගේ ඕන තරම් මේ කපන් ගිහිල්ලා තියෙනවා. 100%ම දැනෙනවා ඇදෙනවා කියන එක. ශරීරයෙන් අපි හිතමු වැකුම් මෙහකින් ශරීරයේ තියෙන මොනවා හරි අදිනකොට වැකුම් එකට ඇදීලා යනවා වගේ දැනීමක් තියෙනවා. මේ දැනීම ඇති වෙනකන් ඇති වෙලා ඉවර වෙනකනුත් ශරීරයේ දොස් අදින්නම ඕන. ශරීරයේ දොස් අදින්න නැති වෙනකන් ශරීරයේ විස ඉවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ විරේක කරන්න ඕන, වමන කරවන්න ඕන, බඩේ පස්තෙල් වලින් සාත්තු කරලා සැරයි වැඩේ. ඒ වගේ දේවල් කරලා තමයි මේ ශරීරයේ තියෙන විස බොහොම සියුම්ම අපහසුවෙන් කාලාන්තරයක් තිබිච්ච විස ඉවත් කරන්න වෙන්නේ. ඉතින් එතකොට මේ රෝග ලක්ෂණ විස ඉවත් කිරීම ආදී මේ සියලු දේවල් එකම වීඩියෝ එකකින් ගේන්න කල්පනා කළේ හුඟ දෙනෙක්. අද කතා කළාම කියනවා මෙන්න මේ රෝග ලක්ෂණ තියෙනවා, අනේ සුව වෙන්නේ නැහැ. එතකොට මේ රෝග ලක්ෂණත් එක්ක සුව නොවන ලක්ෂණත් එක්ක මේ සියලු දේවල් ඇත්තටම සසර අකුසල්ම නිසාම හටගන්න දෝෂ කියලා තමයි අපි දකින්නේ. හැබැයි සසර අකුසල්ම වුණත් ඒ සසර අකුසලේ ධර්මය හරහා ගෙවා ගන්න යම් කිසි සාන්ති කර්මයක් හරහා නැත්නම් කිසි වෛද්‍ය ක්‍රමයක් හරහා ගෙවා ගන්නත් පුළුවන්. ඒ පුළුවන් හැමදේම නෙමෙයි. ඉතින් මෙන්න මේ සමහර අයගේ ශරීරය දැක්කහම කියනවා මියාව හොඳ කරන්නම බෑ කියලා. නමුත් හොඳ කරන්න පුළුවන් අවස්ථා තියාගෙන හොඳ කරන්න බෑ කියන තැනට යන්න කලින් හරියටම රෝගය පරීක්ෂා කරලා රෝගයට අදාළ දේවල් ටික කරගන්න එක තමයි වටිනාම දේ. එහෙමනම් මෙන්න මේ කාරණා ටික ගේන්න හේතුුනේ පහුගිය වකවානුවේ මට හම්බෙච්ච රෝගී සහ ඒ රෝගෙන්ගේ අසරණකම වේදනාව දැකලා. අදත් පින් දෙන ඕන තරම් සංඛ්‍යාවක් මට ඉන්නවා. බෝ හැම දෙනාම පින් දෙනවා. මේ සුව උන අය සියලු දෙනාම සුව වෙනවා. ඒ සුව වෙන්නම හේතුව තමයි අකුසල් ටික දුරු කරගෙන මේ එන්නා වූ දෝෂයෙන් නිවැරදිව හඳුනාගෙන අදාළ ප්‍රතිකර්ම ටික කරන්න වෙනවා. එහෙනම් හරියටම මේ ප්‍රතිකර්ම ටික කරලා ශරීරයේ තියෙන දෝෂ අඳුනගෙන සුව කරගන්න.
කොහෙන්ද කලේ කවුද කලේ කියන එක අදාළ කරගන්න අවශ්‍ය නැහැ අවශ්‍ය වෙන්නේ තමුන්ගේ රෝගය සුව කර ගැනීමයි එහෙනම් මෙන්න මේ රෝග දුරු කරගන්න සුව කරගන්න ඔබ හැම දිනාටම උතුම් විජයශ්‍රී ජයශ්‍රී මා බෝසත් වහන්සේගේ ස්වර්ණමාලි චෛත්‍යරාජන් වහන්සේගේ ශක්තිය ආශිර්වාදයේ සැරසේවා සසර පින් මතු වේවා හැම කෙනාගේම සසර පින් මතු වෙලා මේ ලැබුණා වූ පංචස්කන්ධයේ තියෙන රෝග දුරු කරගන්නත් රෝග හඳුනා ගන්නත් තුරුගේ අනන්ත වූ ආශිර්වාදයේ සැරසේවා කියලා සිරු දිනාටම ආශිර්වාද කරනවා ඔබ සැමට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා